නවද්ධහය එබාගැවත් ආරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා දයිවය දයිවය කෙනෙක වෙනස් කරන්න බැයිද දයිවේ අප මුහුණ දෙෙන් ටෝනිද මගක්කරි ප්‍රශ්නයක් කාවත් අපේ දයිවේ ද නැත්තන් අපි කරපු කාර්මය කරන්න දෙයක්නෑ අපිට මේක විදවන්ට වෙනවා මමහ කරුමක්කාරේ මං මහ අවාසනාවන්තේ මංකරන කිසි දෙයක් හරි යන්නේ නැතම් මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගම කේන්ද්‍රී උත්සගෙන එහට මහිට දුවනොඒන් විතර දෙ විසුදුම තියෙන්නේ මේ ප්‍රශ්නවලට විසදුම දෛවිය විසිම හවෙල දෙින්ටෝනිද උත්සාහි වීරෙන් කරට දෙයක් නැද ධර්මී තෙරෝගන්නන්නේ දෛවයට යටවෙලා ඊට අනුව ඒකට බෙලහින වාසය කරන කෙනෙක් පවට පත්වෙෙන නෙවී උත්සාහි වීරයේ තමන්ගේ තියෙන ශක්ති පමණින් නැගී සිරණ කෙනෙක් බවට පත් එන්න උත්සාහය වීරයට දෙවරවා ප්‍රශංසා කරනවා දෙවර්පවා වරණා කරනවා යම්කිසි කෙනෙක් උත්සාහයක් වීරයක් ගත්තුත් තමයි අන්න ඒ කෙනට තමයි දිවර පෞදව කරනය දිවර පා බැල් හෙනනය නැත්තන් අනේ මට මේ මොකද උනේ මංවගේ කරුමක්කාරය කියලා හඩා හඩායින්න කෙනෙක්දිහා දීවරත් පණන්නේ. ඉතින් අද ඒ කාරණය ගැනති කතා කරමු. ඉට පෙරාතුව අපිට නි ධර්මය කියයාා දුන්න නිවැරදි විදිහට දහම්මග කා දුන්න අපගේ ගුරු දේවොත්තම පරම පෝජනය පිනත්්දක සාමින් වහන්ස සේ පත් කර ගනිමු අපේ ගුරු දේවත්තම් පරම්පජනය පිනත් ලකුසාමීන් වහන්සේ යදුක් නීරෝගේ සුවපද්භාමිිතුව දේර්ගහවිෂ ලබත්වා එවගේ මද දවසේදී අරුණෝදී සදහම් සිතුවිල්ල දේශනාව සඳහා බජපරදායකත්ව එකතු කරනවා ඔස්ට්‍රියාවේ ව්‍යානා නගරය පදිංචි පින්නත් නදීරා ගුණරත්න මහත්මය විසින් එතමා තුළි පවුඩේ සේලෝ දෙනාට ආශිර්වාද ලබාගැනීමේ අරමනි තින් අද දවස්ේද අප කල්පනා කළා අපේ රටේඉ ගොඩක් කලාවටම තුන්වැනි ලෝකයේ රටවල්ල ජිවත්වෙන සංවර්ධනය වෙන්න බැරි වෙච්ච රටවල තියෙන ප්‍රධාන දෝෂයක් ගැන ඒ තමයි ජීවිතයට කරදර කම්කටලු ඉද්දී හැමතිස්සම කල්පනා කරන්න මේක තමයි මගේ උරුමේ මේක තමයි මගේ දහිවේ මේ මං වගේ කෙනෙට්ට කරන්න දෙයක් නෑ මේ ගැන කියලා කලකිරීමකින් වාසයක් කරනවා. පුංචි ප්‍රශ්නයක් කාවත් දේවාලගාන දුවනවා කේන්දර බලන්න දුවනවා අන්න ඒවෙලාට තමයි බෝධීන් වහසේ නමුත් පදන්න කටන්ගන්න යතිෙන් ඒවාදින්නත් මේ බුදුරජාණන් වහන්සේ ගැ බෝධීන් වහසේ ගැන තියෙන පැහැදීම කරනෙව. තමන්ගේ ප්‍රශ්න ටික කියන්න. බෝධීන් වහන්සේ වටේ පැදගුණු කරන්නේ පැන්කේය ගෙන බුදුගුණක කියක නව ෝධීන්හන්සේ ගැ නිහසන්නේ මේ ගෞර ලගන්නවේ තමන්ගේ ප්‍රශ්න කිය කියලා එවන් සමාජයක් තමයි අදකාල අපිට දකින්න තියන හැබැයි ධර්මය කියන්නේ එහෙම කෙනෙක් වෙන්න කියලද අපි මේකාරණය ගැන අපි කතා කරමු මංකල්පනා කරම් පින්නන්ත පිරිසට දේශනා කරන්තුන්නේය කියලා චූල කාලිග ජහතකය මේ ජාත කතාව ශ්‍රවණයකරොත් මේ ජාත කතාව හුන්තට තේරුන්ගත්තු බුදුරජාණන් වහන්සේ අප අපේක්ෂා කළේමකක්ද සැබෑ සත්පුරුෂා කුමක්ද කරන්ට ඕන දෙවිය ග්‍යාශරවාදය සැබැහින කාටද ලැවෙන්නේ කියල තේරුම් ගන්නට පුළුවන්කම ලැබිහිවී මේ සිදුවීම සිද්ධෝනේ බොහෝම ඈත අතීතයේන මේ කාලේ අස්සක කියලා රාජකෙනෙක් හෙටිය මේ අස්සක රජජරුවන්ට නන්දිසේන කියලා යුද ඇමතිෙනෙක් සේනාධීපතිකෙනෙක් හෙටිය අමාත කෙනෙ ෙරිය ඒකාලෙන්ම කලිගු රට කියලකන්නේ බොහොම බලවත් බලසම්පන්න යුද සේනාවක් සිටපු ප්‍රදේශයේහිට මුොහොම බලවත් රජ්ජුරුවෝ. තුරම කලිගු රජුරුව තමන්ට තිබුණු යුද්ධ බලය නිසා. යුද ආධිපත්වය නිසා කොයිතරම් නම් ආඩම්බරයට මාන්‍යයට පත්වනාරද කියලකයන්නේ කළගු රජුරුව කල්පනා කළ මන්තමයි ්‍රේෂට මන්තමයි ජේස්ටැම් මාත්‍ය එක්ක සටන් කරන්න පුළුවන් කෙසෙ කෙනෙක් මේ දබදිවු තලේ මතනෑ කියලා කල්පනා කරගෙන මාත්‍යෙක් යුද්ධ කරන්න පුුවන් කවුරහරරි කෙනෙක් ඉන්නවාද කියෙන මට දැනගන්නට ඕන. ඒ සඳහා මට උපක්‍රමයක් ඕනය කියලා කිව්වා. එතකට කලිගරජුරන්ගගේ මාතවර කිවවා දැන් කලිගරජුරණ හිටියා බොහෝම ලස්සැන රූපස්වභහමින් දැව ලේගිය දියනිවරුන් හතර දෙනින්. එතුර මේ දියනිවරුන් හතර දෙනා මුු දබදව රාජ්‍යපුරාම අපි අවුමු ලස්ස නශ්වකරත්යක රදවල යම් රාජධානියකි මේ අශ්වකරත්තයේ නතරකරොත් ඒ පිරිස යුද්ධ කරන්ඩ සූදහනං වෙන්ටුවනි. මේ දූකමාරිවරුන් හතර දෙනා යම් කිසි රාජධානයකින් තමන්ගේ අන්තපපුරයට ගත්තෝ. අන්නේඒ රජ්ජුරුවොත්ත සිද්ධ වෙනවා මේ කලිගුරජුරුත් එක්ක යුද්ධ කරන්නු. එම කැමති නැත්තා රාජධානීවලින් වස්තුව එවන් ඩෝනි කලිගු රජ්ජුරන්ට කියලා මොකද කරේ අර කලිගු රජ්ජුරුවන්ගේ සුන්දර රූප සෝභාවෙන් වැැබලුණු දියනිවරුන් හතර දෙන ලස්සන කාත්්‍රයක සරසවල දම්බතිවූ රාජ්‍යපුරා පිටත් කළ ඉතිං සෑම රාජයකින්ම කිසිම රාජයකින් මේ දූරු හතරදන ඇතුල්ටවත් ගන්න කැමැතිවන්නේ. කොච්චර ලස්සන රූප සෝභාවක් තිමුුණන් නිකන් යක්ෂණියයන් දැක්කාවගේ බියට පත්ච්ච ඒ රජධානිවල පිරි ඒ රජවරුන් ඇතුරු සේල දෙනා මොකද කරේ වස්තුෝ ඇවල මෙන්න අපි තෑගි දුන්න වෙච්චරධනය දුන්න අපිට හරිහැර කරන්නපා වහ ප්‍රදේශකට ඇන්දර කියලා අඩ රාජකුමාරිකාවන්න පිටත් කළ ඔවා මේ විදිහට කලිගු රටට දනදාහනය ලැබෙන්න පටන් ගත්තා නමුත් අ දෝකමාරිවරුන්න රාජධානයට බාරගන්න කැමැතිවුණේ නෑ කිසිම රජ කෙනෙකු ඉති. මේ කාරණය ගැන ශෝකයක් ඇටගත්තාම නන්දිසේන කියන අ මාත්‍යවරට. මේ එක රජ කෙනෙක් මේ දඹදව රාජ්‍යයේ තියන හැම රාජධානයකටම ගිහිල්ලා මෙහෙම අභියෝග කරනවා කිසි රජ කෙනෙක් නෑ මේ රජරට අභියෝ කරන්න. මෙහෙම ගත් දබදව් රාජ්‍යයට නිමදවා. දබදව් රාජ්‍යයටම කරන ගැරහමක් කෙනෙක්ට එහතෙන්න පුළන් දබදව් රාජ්‍යම රාජ්‍යත් එඩු සුදුසු. මේ යුද්ධකට සුදුසු කිසිම රාජධානයක් නෑනි කියලා මේ අස්සක රටේ සේනාධි පැතිවෙච්ච නන්දි සේන කල්පනා කලා අමාත්‍යවරය කල්පනා කරා. ඊට බස මේ අස්සක රාජධානය රජවර වෙලා හිටියේ තස්සක කෙලා රජගෙන දැන් අපි ගත්තොත් ඒකාලේ ඒ විදිහර නම් තියලා තියෙන දැන්ිගත්තොත් කෝසල් රාජධානය රජරුවන්ගේ නම කොසොල් හැබැ කොසල් රජරන්ගේ හරිම නම කොසල් නි මේ අපි කියන්න කොසල් කියනකද හරිම නම පසේ නදී පසේ නදී කියන කැෑඇල්ල මෙකිලා ෙහිල්ලා විගොඩක් කෙලාට කියන්නේෙ කෝස්ල නරේන්දරයක ඒවකකි තමයි අස්සකරටේ රජුරන්ට සමහයට තවනමක් තියෙන්නත් ඇදි. ඇේ අස්සක නාමයෙන් තම ප්‍රකට වෙලා හිටේ. තින් මේ අස්සක රජුරණලකට ගිහිල්ලා නන්දිසේන ඇමැතිවරයා ගහිල්ල කි්වා රජතුමනි මේක හරියන්න ඔබබතුමා අර කරත් ඇතුල්ට ගන්න. අර දුවරු හතරදින ඔබහරගන්න. යුද්ධ කරන එක ම භාරගන්නවා. තුරමින් නන්දිසන අමාත්‍යවරයා කිසිම සැතිගෙනීමකින් නැතුව. තමන්ගේ රටේ තමගේ රාජධානී ගෞරවේමෙන්වීම අර දුවරු හතර දෙන තමගේ රාජධානය ඇතුළත් කරගන්න ලෙස න්දි නන්දිසේන අමාත්‍යවරයා රජතුමාට ප්‍රකාශ කළ හිටිය ඉතින් මේ නන්දිසයන අමාත්‍යවරයා ගැන තිබුණු විශ්වාසය නිසා රජජුරුවත් මොකද කරේ අර විද්‍යහතම අර කුමාරිකාවන් හතර දෙනව බාරගත්ත භාරගත්තට පස්සේ. කේන්තිගේ කලිගු රජජෝ මහා යුදසේනාවක් අරගෙන යුද්ධත පැමිණියම් අස්සක රටේ තිබුණු සම්පූර්ණ යුදසේනාව පරදන්න පුදුවන් දැවන්ත යුදසේනාවක් රැගෙන යුද්ධත පැමිණියම්. එතකට මේ අස්සක රටේ අමාත්‍යවරයා වුණු සේනාධිපතිවරයා වුණු නන්දිසේන ප්‍රකාශ කරවා යුද්ධේ පැවැතින්නේ මෙන්න මේ යුද්ධ පිටිය එනිසා රාජදාායින්ට ඇතුලත්වෙන්නේ එපා මේ ස්ථානය ඔබ කඳුරු වැදගන්න අප යුද් දෙට සූදනම් වෙන මේ පැත්තේ එවිදියට ඒ රාජධාන දෙක්කේ යුදධසේනාධක දෙපැත්තේ කඳවරු වැැගත්තා මේ කඳවර වැදගනම යුද්ධ පිටිය හරි වේ යුදපිටිය කිිට්ටුව එක්තරවන්න ලැහැබක තරා තාපසින් වහන්ේ නමක් කෙරිය තාපසින් වහන්සේ හුද සිල්වත්ත ගුණවත්ව තපස්්‍රකින බොහොම යහපත් තාපසින් වහන්සේ නමක් කියල සේලු දෙනා අතර ප්‍රසාධයකට පත් වෙලා හිටිය තාප සින් වහසේ වෙන කවරුවත් නෙමී අපේ මහ බෝසතණන් වහන්සේ මහ ගොුණවත් මහත් එෙදවත් මහබෝසතාාණන් වහන්සේ එති මේ ගොනවත් මහබෝසතාණන් වහන්සේගින් මේ කාරණය ගැන දැනගන්්ඩුවෝණය කළ කලිගුරජ්ජුර කල්පනා කරා අනවැකි කීමේ හැකියාවක් තාප සින් වහන්සේලාට ්‍රමණයන් වහන්සේලාට සමහර ක නෙක්ත තියනම් ඇති මේ තාපසින් වහන්සේට මේ ශ්‍රමණයන් වහන්සේට එහෙම අනාවකි කීමේ හැකියාවත් තියෙනවන අපිට එහෙම අනවකයක් ැනගත්තුත් හොදයි කියල් කල්පනා කරලා දැ පෙරදි රටල්ලති ලක්ෂණයක් න අනාවකය හන්න හරිආසයි. ඉදින් අනාව කියය අහන්න ගියාරු තාාප සින්දහන්සේ ලඟට තාප සින්හන්සේ ලඟට ගියාට පස්සේ තාප සින්දහන්සි දේශනා කරන බෝසතාානන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ඔය කියන යුද්ධයගන අනාවක කියන්නට පුළුවන්කමක් නෑ දැම තාපසින් වහන්ස දන්නේ නෑ තමන් ලගට ආවේ කලිගට රජවුව ක ල මුොද විශවලලා නැවිල් හිට. ඒතාව සින්හසකෙන මොමනන්දන්නන්නේ නෑ මේ යුද්ධ දිනකවද කියලා හැබයි මට මෙහෙම එකක් කරන්න පුළුවන් මට උපස්ථානය පිණිස සක්දය යුධ පැමිණිනු මං හිතනි අදරයටත්තයි. එහෙමාවට පසේ මට හෙටවෙනකොට ඒ සක්දයවිදුකෙන් ඔයකාරට උත්තරය හගෙන ඔබට කියන්න පුළුවන්කමන් ලැබෙයි මෙහම වේ කියෙන නැතැ මට දැන්නම් කියන්න දිහැනේ මටෝව තරගන්න හැකියාවක් නෑ ඇති රජ්ජුරුවෝ සතුට පත්වෙලා කලිගු රජ්ජුරෝ ගිහිල ඊළඟ තවසිතාව අර අනාාවකය හන්න එතකට ඊළඟ දවස එනොකට මහ බෝසතාණන් වහන්සේ අර කිබව වගේම සද්‍යවි දුපස්ථානට ඇල ඒ තරම් ිල්ගනවත් කෙනෙක් අපම හබෝසතන් වහස බෝසත් ජීවිතීති පවා සද්‍යවි දුපස්ථානට ඇවිල්ලා ඉන්න වෙලාවෙ මහ බෝසතන් වහසේ හල ැන ගත කෞද්ද දිනන්නේ කියලා එතකට ඒ අනාවකයක් පල කළ සක්්‍යවිදුන්නිෙසින් ඒ කොමදද ුද්ධ දිනන්නන්නේ කලිගුරජුරෝ කොහොමද යුදධ දන්නේ කලුගු රජ්ජරුවන්ගේ පැත්තේ ඉන්නවා ස්්්‍රදේවතාාවක ස්්්‍ර දේවතාගේ හැඩේතයනෙ නිකං හරියට මේ සුදු විෂබරාජයක්ගේ සභභාව. ඊට පාසේ එහා පැත්තේ අනි පැත්තේ අස්සක රජ්ජුරන්ගේ පැත්තේ සේනාව ඒ පැත්තෙත්තිවා ස්ෂ්ටදේවතාවක් ඒ කෙන කළු විෂභරාජෙක් මේ විශෂබරාජය දෙන්නගේ මේ ස්්්‍ර දේවතාවන් දෙන්නගේ සුදවිෂභෑයා ඇතන් කලිු ජුරන්ගේ විශෂපරාජඇතමයි වඩා බලවත් ඒ නිසා තමයි මේ කළුගරටේ රජ්ජුරුවන්ට දිනුමත් වෙන්නේ කියල ප්‍රකාශ කළා. මේ අනාවකය අහච්ච ගමන් ද මේ කාරණය අහගන්නගේ කලිගු රජ්ජුරුව සම්පූර්ණනාවකය හගත නෑ කවුද දිනන්නේ කළෙකවම් බොහෝ තණන් වහන්සේ ප්‍රකාශ කළ දිනන්නේ ඔන්න ඔබේ පැත්ත දිනන්නේ. කිගුරජ්ජරෝ කිය ප්‍රකාශන බොරුවක් නෙමේ කිව්වේ අර පු සත් දෙවිත ප්‍රකාශ කරපුදේ කිවවා. ඊට පස්සෙ ඊට පස්සෙ මේ අර නිමිතිටික අ සිද්ධ වෙන පිළිවෙල කියන්ට විදියක්ක්හම්බොන්නේ ඒ සතුටෙම්ම කොල්මත් වෙලාගේ හලා කලිගුරච්චුරුව බොහෝම සතුටෙන් තමන්ගේ නාඟ සංගයකතු වෙලා අ විනෝදෙන් සමරන්න පටන් ගත්තා කලිගුරජ්චරුව හරියට යුද්ධලෙබ සූධනම්ගුණන නෑ ඇයි තමන්ට අනාාවක ලැබිල තින තමන් දිනන්නේ කියලා. තමන් දන නවනම් මොක්කටඒ මහන්වෙේනි. සේනාව හරියට සැලසුම් කරේනය සේනහරිට සූදනම් කරනය අපි කහොමද මේ යුද්ධ කරන්න කියට කල්පනා කරීනය ඒකට අආදාර සැ පිළියල කරේනය. පුුද්දෙක්කර අනාවකෙට යට වෙලා ඒකට සතුරු සිතින් වාසය කළා. එදොට මෙහෙම අනාවකයක් පලකරා කියලා අස්සක රජ්ජරුවන්ගේ පිරිසරක් දැ ගණන ලැබුණනා නන්දි සේන අමාත්‍යවයට දැන ගන ලැබුණන අස්ක රජරුවොත් හොතට බය වුණ ඇතුකට නන්දිසේ නමාත්‍යවරෑ කියා ඔය අනාවකය මොකක් වුණ මං යුද්ධි දිනල දෙන්නා. කියලා නන්දිසි නමාත්‍යවරය තන අනාාවක කියපු තැනට ගිය ගියට පසේ දැමි කෞදාව කියල දනිවේ. එතකටට බෝස තණන් වහන්ස ප්‍රකාශ කළ මේ යුද්ධෙන් දිනන්නේ කලිගු රජ්ුරන්ගේ පැත්ත ඇ ඒ විදිහට සක්යෝතුකිවේ ඒ විදිහටම අසකරජුරන්ගේ පැත්ත පරිදින.ඒට සමාත්‍යවර ඇහවා ඔබහම කියන්නේ මොකක් දැකලාතය සක්දවු දහෙම කියන්න ඇති මොනාොද කරුණ කළෙහෝ සක්දි දැකල තියෙනවා කලෙගු රජ්ජුරුවන්ගේ පැත්ති ෂ්ට දේවතාවන් වහන්සේ සුදුපාට ශක්තිමත් විෂපරාජයක්කෙන්න්නවා ඊට පාස්සේ ඔබේ මේ අස්සක රජ්ජුරන්ගේ පැත්ති ෂ්ට දේවතා කන්න කළු විෂපරාජික් මේ වෙලා විදී අර සුදු විෂපරාජයට තමයි ජෑර්් ්‍රහණය තියන්නේ සුද විශ්පරාජයග පැත්ත තමයි බලවත් ප්‍රකාශ කළ මේකරු නිමමාස්සක රජ්ජුරන්ගේ සේනාධිපතිවුණු අමාත්‍ය වනු අර නන්දි සේන තේරුම් ත්ත නන්දි සේන අමාත්‍යවර ඇතේරුම් ගතතා හෙනම් මෙතෙන්ද මේ ඉෂ්ට දේවතාව වන්න සන්න නැතුව යොදදිනන්න බෑ එනම්මකද කරන්නේ යුද්ධි හොඳට සැලසුම් කරම් තමන්ගේ බලවත්ම ය යෝධයන්ට එකතුෙන්ඩ කිව්වා එකතු කරලා ඒ රජ්රු වෙනෙන් කොයිතරම් දුරට කැපෙන්ඩට සූදානම් දෙ කියල බහන්න පරෝතයකින් පයි්ඩ කිවා පන්ට සූදාන වෙදදිකවා හරි ඔබ යුද්ධට අපිත් එක් ැන්ට සුදුසේ. එහෙම සුදුසකම් බලව රජුරුවන් එක් සේනාව සූදනම් කරලා ඒ යුද්ධෙට යනකොට රජුරුවන්ට කිවවා ඔබ යුද්ධෙ යද මේ ෂ් ේවතාව දකින්න පුළුවන්කමතින් රජරුවන්ට විතරයි. රජවුරුන් දෙදනට ෂ්ට දවතාවන් දෙදන පේ නෝ අනිත් ඇයට පිහින. රජතුමනි ඉෂ්ට දේවතාව යම් තැනක ඉන්නකට ඔබට පෙනෙ සුදූ පාට දැවන්ත විෂප රාජෙක් හැටියට ඔබට දෙයක් පෙන පිනිිච්ච ගම අනිත් අයට එක පේනිිනෑ ඔබත් එක්ක මේ ශක්තිමත් යුද සේනාව ඉන්නවා. ඔබ රිජ්ජුවම ගිහෙල්ලා අර සතුරු සේනාවේ කොයිතරම් සේනාවතිමනත් ඔබ කිසි දේකට කලබෙනලවෙන්නපා. ඔ ඔබගේ මාර්ග නිරවල් කරල දෙන්න මේ සරහ යෝධයටක ඉන්නවා. ඔබ යන මාර්ගය රිජුව ඊතලය වගේ අර හෙල්ල දිගුකරගෙන ඒපතරයන් එතොට හෙල්ල දිගුකරගෙන ෑමේ. මේ ේනාව දැනගන්න කොතැන ද ඉන්න ස්්දේවතා කියලා ඔබ ගිය ගමන් කෙලිම්ම කිසි දේකටනවී අර සුදු ගවයට අයින්න. සුදු ගවයට ඇන්න ගම දැ අනිත්කට පෙනෙන් සදුක ඇන්න ගම අනිත්කට්ටිය දන්නව කරන්න ඕනදේ. කිව්වගම අර විදරම යුද්ධට ගේියගමක් මනාව පැහැදිලිව පේෙන්ට ගත්තා. අස්තකරජු රට ඉස්සරහ බලව ශක්තිමත් සුදුපාට ගවේග සේයාවක් පේඩ කටන් ගත්තා. හැබැයි? අනි පැත්තේ තමන්ගේ පැත්වේ ඉන්නවා කළුපාට වැහැරිච්ච දුරුවල ගවේ කිව්ව අදිසන අමාතවට මේ දක්ක දේකකිවවා නඳතිසෙනකව කලබල වෙනිපා ඔබ රිජ්ජුව ගිහිල්ලා අර සුදුුවස්සයව නසන්න සුදු ගවයව නසන්නය කියෙන ප්‍රකාශ කළ ප්‍රකාශ කරපු ගමන් වේග අර රජ්ජුරුව වේගෙන්ම ගිහෙල්ලා අ සුදු ගවයට ප්‍රහාරෙල්ල කරන්න පටන් ගතා ඒ ප්‍රහාර එල්ල කරන තැන ඉලක්කරගෙන මහා යෝදීියනුත් ප්‍රහරල්ල කරන්න පටන්ගත්තා. අර සුද්දු ගවය ඉෂ්්‍ර දේවතාව මරණයට පත්වනා. ඒ මරට පත්වෙන දැකගම කලිගුරජුරු තැටිගත්තතා බයට පත්වන පලා යන්න පටන්ගත්තා, කලිගුරජ්ජුරු පලායනෝ දෙකළ සේනවත් පලා යන්න පටන් ගත්තා කලිගුරජුරු පරාජයට පත් වෙලම් අස්සක රජ්ජුරට ජැඩ්‍රහනි හිමුණ. ඊඩ පස්ේ කලිගුරජුරු පස්සෙගෙහිල්ලා අර තාපසින්හන් ට බෝස තැන අහකට චෝදනා කරනෝ ඇයි ශ්‍රමණයෙක් වෙලා ඔබ බොරු කියන්නේ. කියලා චෝදනා කල පිටත් වෙලා ගියා. බෝසතණන් වහන්සේ මේ ප්‍රශ්නිම සක්ධකදුකින් අහනෝ ඇයි ඔබ දෙවි කෙනෙක් වෙලා බොරු අනාවැකයක් සිෙද්ධගනේ. එතකට සක්ධියුදු කෙනෝ මං අනාවැකය පල කරා ඇත්ත මං ඒක බොරුවක් කිව්ව නෙවෙයි. හැබැයි පුරුෂ වීර්යට දිවුරු ීර්ෂයා කරන්නේ මේක දෛවෙන් ලබිච්ච ජයද්‍රහණය නෙමී දයිවයෙන් පරාජය හිමවෙලා තියෙද්දී දෛවයෙන් විනාශවරුම වෙලා තයෙද උත්සාහහිෙන් වීරයෙන් ලබප ජයද්‍රහණයක් උත්සාහවන්ත වීර්යවන්ත කෙනාට දිවුරු ීර්ෂා කරන්නේ දිවරු පවාශිවාද කරනවා දෙවියන් ග්‍යාශිරවාදය තියෙන්නේ උත්සාහය වීරී තියෙන තැන අපි පැරදී අපිට පරාජයත්වේ අපිට අවාසි වී හැබැයි ආයි ආයි නැගටින්න ආයි ආයි උත්සාහ කරන්න ආයි ආයි වීරය කරන්න ආය ආය යුත්සාහ කරනොකට ඔබේ දහිවේ වෙනස් වෙනවා ඔබ දයිවයට එහාගිය දෙයක් ලැබනවා ඔබ ටික්ෂට දේවතා රැකවරණය ලැබෙනවා දිවන්ගේ ආශිවාාධය ලැබෙනවා මොකද දවපුරු උත්සාහයට වීරයට ගරහනිනේ ආශිවාාධ කරනවා ඉතින් එවන් වූ උත්සාහවන්ත වීර්යවන්තයවීම පිණිස මේ දහම්මන ශාසනාව. මෙ පින් අස්සිල්දිනාට ඒ කාන්තයම ඊීතුපකාරල. පුනියන මෝදනාව දවසේද අරනෝදේ සදහම් සිතුවෙල්ල දේශනාව සඳහා පතිබර දායකත්්්‍යය එකතු කරන්නේ ඔස්ත්‍රියාව ්‍යානගරයපදිංි පින්නත් නදරා ගුණරත්න මහත්මිය වින්. ඉති අදව සිදි ඇස්කර ගන ද නු සේර දර්මය. පින්න සිල් දිනාග මි් කාම හිතකම සි දිවරුන්ට සක් දවරුන් සරන් දිවරුන් සෙන්පද දිවරන් ඇතුළු සීල වරුන්ට සිල් හම රජන්ටන් මොද ගෙත්වා සීලු දිවියන් බබුන් සැපේෙන් සැපේට පත්තෙත්වා දෙවුන්ගේ ධාර්මික රැකාවරන මේ පින්නට සලු දිනාවිත සැලසේවා සිලු දෙවියන්ට සිල් ්‍රහම රජයන්ටත් උතුම් ධර්මාාවබෝදය පිණිස මේරැස් කරනා සලපන්න ධර්මයන් ඒ කාන්තෙම හතුඋපකාර වෙත්වා. සාදු. සාදුසාදු නදිරා ගුණවත්න මහත්මේ නමින් ඔබාපු සියලු දෙනා නමින් මේ පරලා නයටට හෙදනු සියලුණෝොමලගගේ ඥාතිහිතා අශයෙන්ට මේ සිලිපණනි ධර්මයෙන් අනුමෝදගන් එෙත්වා ඒ සිරිදිනාගෙන් පරලවත් ජීවිත සැපවත් එත්වා සුවපත් එෙත්වා සංසාරුධකින් අත් මිදීම පිණිස මේරස් කරනා සියලප් ධර්මයන් ඒ කාන්තෙම හේතුපකාර වෙත්වා. සාදු 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 ගන ේදන ර්මයන් හම්මග යා . අප ෘ ත් රම් ජ ප ම හන් න ත් හම ස ට లో වා ේ ල රක්ෂා කරන පිළි වෙ හිද ේල සාමීන් හන්සේලාට නගර ෑ රට ැ ද ේෂ ට ල ධර්මය න ෝ වා නි ක් නීරෝගේ ස ප හය පිණිස කරන්න ශාසනි කටයතු ර ප්‍රකා සාර් පි තු දර් ෝ පිස. මේ රස් කරනා සේල පොන්න්‍ය ධර්මයන් ඒ කාන්තෙම හේතුපකාර විත්වා සාදු 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 ඒනි රැස් කරගැනටේ දන සේලොම් පොනි ධර්මයන් අද දවස්සේදී දායකත්වය එකතු කරමින් ධර්මදානම මේ පොන්න ධර්මයෙන් රැස් කරගත්ත නදීරාගනරත්ම මහත්මිය ඇතුළ පවුලේ සීලොමු දෙනාට ඥාති හිත්වයියේ සියලොම දෙනාට මේ සසිල පනි ධර්මය අනුවවාදගන් එත්වා ඉසිල දෙනා නිදුක්කෙත්වා නීෝගයත්වා සූපත් එත්වා හයක මානසික පීඩා අදුරුව එත්වා කයික සුවෙන් මානසික සවයිෙන් සූපත්භාවයට පත් එත්වා සිරධනා කරන්නාව සිර ධර්මි කටය සරප්‍රකාරීමම සාර්ථකයත්වා සියලු යහපස් තුන් පෙතුම ආකාර මිට සිද්ධවෙුත්වා සිරු දෙනාටම ශ්‍රද්ධා සීල රත්‍යයාගේ ප්‍රඥයන සේක ධර්මයන් දෙුණ කරමින් ගෞතම බුද්ධ ශාසනයේදීම. උතුම් චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිස සිලුප නිධර්මයන් ඒකාන්තිෙම ඒ තුපකාරවිත්වා. සහදුසාදුසා ශ්‍රධාරපාන ඔස්සේ ධර්මේශ්‍රම නීතුු ලබ සලු දෙනට ශ්‍රද්ධහල් ලක්විරු කාරමටලයඇන් හි සලුමු දෙදනාට ්‍රධහමාසික ධර්මදාන සමාජික සංමාජිකාවන් සලොම දෙනට මී සලුප නිධර්මය අනුමෝදන්ගෙත්වා ඒසිලු දෙනාා නිදුක්කෙත්වවා නීරෝගයත්වා සූපත්යෙත්වා සියලු යහපත සෙත සැසේවා. උත්සාහෙ වීරීෙන් යුතුව ධර්මයහසටලා ධර්මා බෝධය ලබන්ට මේ දහම්මු ශාසනාව ඒ කාන්තයම හිීතුපකාර විත්වා. සාදු සාදු සා සි දෙනාටම තෙරුවන් සරණයි නවබුදරය